හරි බලන්න ඊළඟ ගානේදී 4 අංක 4 වෙනි ගානේ තියෙන අපිට පුද්ගලයෙකු තම මාසික වැටුපෙන් 3න් එකක් ආහාර සඳහාද 4න් එකක් ගෙවල් කුලී සඳහාද වැය කරයි හරි ඉතින් අහනවා පළවෙනි ප්‍රශ්නේදී අපෙන් මේකෙදී ඔහු ආහාර සහ ගෙවල් කුලී සඳහා වැය කළ මුදල මුළු වැටුපෙන් කවර භාගයක්ද කියලා අපෙන් අහනවා මෙයා මාසික වැටුපෙන් 3න් එකක් ආහාර වලටත් 4න් එකක් ගෙවල් කුලී සඳහා වැය කරයි නම් මේ දෙකටම ගිය මුදල හොයාගන්න අපි කරන්නේ මේක එකතු කරන එක ඒ කියන්නේ 3න් එකට එකතු කරන්න 4න් එකක් ඉතින් 3යි 4යි බලන්න දැන් මේක හරය අසමාන භාග දෙකක් තියෙන හරය අසමාන භාග දෙකක් එකතු කරනකොට කලින් පාඩම් වල මම කියලා දීලා ඉතින් මුලින්ම කරන්න ඕන මේ හරයන් වල ඉන්න සංඛ්‍යා දිහා මේ හරයන් වල ඉන්න සංඛ්‍යා දිහා බලන්න එතකොට බැලුවට පස්සේ මුලින්ම බලන්න මේ දෙන්න ප්‍රථමක සංඛ්‍යාද කියලා ප්‍රථමක සංඛ්‍යා වෙනවා නම් කෙලින්ම ප්‍රථමක සංඛ්‍යා දෙක ගුණ කරලා ගන්න ඊට පස්සේ ප්‍රථමක සංඛ්‍යා නොවන සංඛ්‍යා තියෙනවා නම් බලන්න එකම සංඛ්‍යාවේ ගුණාකාර තියනවාද කියලා එකම සංඛ්‍යාවේ ගුණාකාර තියනවා නම් ඒ ගුණාකාර වලින් වැඩි ගුණාකාරය බලන්න එහෙමත් නැත්නම් මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරයෙන් මෙන්න මේකට උත්තරේ ගන්න. ඉතින් කුඩා පොදු ගුණාකාරය තමයි මේකට අපිට පාවිච්චි කරන්න තියෙන්නේ. ඉතින් 3ටයි 4ටයි දෙකටම පොදු කුඩාම පොදු ගුණාකාරය. එහෙම නැත්නම් 3යි 4යි දෙකෙන්ම බෙදෙන පොඩිම සංඛ්‍යාව තමයි අපි මෙතනදී හොයාගන්න ඕනේ. ඒ කියන්නේ 12 කියන සංඛ්‍යාව තමයි අපි මෙතනදී පොදු හරය විදිහට මෙහෙම ගන්නෙ. දැන් ඉතින් පොදු හරයට 12 ගත්තා. ඉතින් මේක තේරුණේ නැත්තම් බලන්න ඔයා අපේ කෙටි ප්‍රශ්න කතා කරපු වීඩියෝ එකක් බලන්න. ගොඩක් ලොකු පැහැදිලි කිරීමක් දාලා තියෙකෙදී. ඉතින් මේක වීඩියෝ එක මහා ගොඩක් දිග වෙන හින්දා මම ගොඩක් විස්තර මේකේ කතා කරන්නේ නැහැ. ඉතින් මේකෙදී 12යි පොදු හරය විදිහට ගන්නෙ. ඉතින් ඊට පස්සේ මේක දැන් භාග සුළු කරන්න 12ට 3ව 4ක් තියෙනවා. ඒ 4ෙන් මෙන්න මේ උඩ ඉන්න ලවය ගුණ කරන්න. ඒ කියන්නේ 4යි එකතු කිරීම 12ට 4ේවා බලන්න 12ට 4ේවා තියෙනවා 3ක් ඒ 3ෙන් මෙන්න මේ උඩ ඉන්න ලවය ගුණ කරන්න 3යි. එතකොට මේකට උත්තරේ හම්බ වෙනවා 12ෙන් 7ක් විදියට. ඉතින් මෙයා මොනවටද මේ වියදම් කරන්නේ? ආහාර සහ ගෙවල් කුලී සඳහා වැය කළ මුදල මේ තියෙන්නේ ආහාර සහ ගෙවල් කුලී සඳහා වැය කළ මුදල තමයි ඒ මුදලේ කොටස තමයි 12න් 7ක් විදියට මේ තියෙන්නේ. ඉතින් ඊට පස්සේදී දෙවනි කොටසේදී බලන්න දෙවනි කොටසේදී අහනවා ඔහු ආහාර සහ ගෙවල් කුලී සඳහා වැය කළ පසු ඉතිරි වූ කොටසින් 5න් 3ක් වෙනත් වියදම් සඳහා වැය කරයි නම් වෙනත් වියදම් සඳහා වැය කළ මුදල මුළු වැටුපෙන් භාගයක් ලෙස දක්වන්න. හරි. එතකොට මෙයා මෙන්න මේකෙදී අපි බලන්න ඕන දැන් ආහාර සහ ගෙවල් කුලී සඳහා 12න් 7ක් වැය වුණා. දැන් වැය වෙච්ච ගාණ බලන්න මෙයාට මේ ටික වැය වෙලා ඉතිරි මුදල කොච්චරක් වෙන්න ඕනද? ඉතින් එකෙන් අඩු කරන්න 12න් 7ක්. එහෙම නැත්තම් අපි මේකේ මුලින්ම ඉතිරිය හොයන්නේ ඉතිරි ප්‍රමාණය හොයද්දී ඉතින් මෙයා ගාව යම්කිසි ප්‍රමාණයක් තිබුණා. ඒකෙන් 12න් 7ක් මේ ආහාර සහ ගෙවල් කුලී සඳහා වියදම් වුණා. ඉතින් මුළු ප්‍රමාණය මෙයා ගාව තියෙන ප්‍රමාණය එකයිනේ. ඉතින් පඩිය මෙයාගේ ඉතින් මාසික වැටුප එකක් කියලා සැලකුවා. ඉතින් ඒ වැටුප කොටස් 12කට වෙන් කරලා ඒ කොටස් 12න් කොටස් 7ක් ගිහිල්ලා තියෙනවා ආහාර සහ ගෙවල් කුලී විදියට මෙතනදී මෙන්න මෙතෙන්ට එනකන් අපි කතා කරන කොටසේදී. ඉතින් ඒ කොටස් 12න් කොටස් 7ක්ම මෙයාට වියදම් වුණා නම් තව ඉතුරුයි කොටස් 5ක්. ඒ කියන්නේ 12න් 5ක කොටසක් මෙයා ගාව තව ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ඉතිරි ප්‍රමාණයෙන් කියනවා 5න් 3ක් වෙනත් වියදම් සඳහා වැය කරයි. ඉතින් වෙනත් වියදම් සඳහා වැය කරන ප්‍රමාණය තමයි අපි හොයන්න ඕන. වෙනත් වියදම් වලට යන ප්‍රමාණය මෙන්න මේ ඉතිරි කොටස වෙන 12න් 5න් කොච්චරක්ද? 5න් 3ක්. ඉතින් මේ අල් නයන්ක් තියෙනකොට ඉතින් ගොඩක්ම මේකෙදී අපි සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි මෙන්න මේ ගණන් හතරදී භාගවලදී තියෙනවා අපිට අල් නයන කොටස්. මෙන්න මේ ගානේදී අපිට කියනවා කොටසින් කියලා. ඉතින් කොටසින් කිව්වහම කොටසින් කියන එකේ අන්තිමේදීම තියෙනවා අල් නයන කොටසක්. ඉතින් අල් නයන කොටස තියෙනකොටම අපි ටග් ගාලා හිතා ගන්න ඕන මේ තියෙන්නේ අල් නයන ගුණ කිරීමක්. ඉතින් එහෙනම් මම මේකට අල් නයන ගුණ කිරීම පාවිච්චි කරලා තමයි ගාන හදන්න ඕනේ කියන එක
ඔයා ගෝල්ඩුවට ටග් ගාලා එන්න ඕනේ. ඉතින් මෙන්න මේ අල්නෑන්න. ඉතින් අල්නෑන් කියන ಗುಣ කිරීමක් නිසා මම මේකෙදි 12න් 5 මේ විදිහට මම සුළු කරගන්නවා. අල්නෑන් වෙනකොට ಗುಣ කිරීම 5න් 3. ඉතින් මේවා දැන් කැපිලා සුළු වෙනවා. 5ට 5 1යි. ඉතන 5ට 5 1යි. 3ට 3 1යි. 12ට 3 ඒවා 4යි. එතකොට මෙන්න මේ පුද්ගලයාට මෙන්න මේ වෙනත් වියදම් වලට ගියපු මුදල තමයි මේ හම්බ වෙන්නේ. එතකොට මෙයාගේ මුළු වැටුපෙන් 4න් එකක් වියදම් වෙලා තියෙන මෙයාගේ වෙනත් වියදම් වෙනුවෙන්. හරි. හරි. එතකොට දැන් මේ ගානේදී අපි මෙච්චර වෙලා කතා කරපු දේවල් වලින් අපි දැන් මෙතෙන්දී හොයාගෙන තියෙනවා මෙන්න මේ කියන පුද්ගලයාට මේ වැය වෙන ප්‍රමාණය කොච්චරක්ද කියලා. එතකොට මෙයාගේ මාසික වැටුපෙන් ආහාර සහ ගෙවල් කුලී සඳහා මෙයාගේ වැටුපෙන් ආහාර සහ ගෙවල් ගෙවල් කුලී සඳහා මෙයාට වියදම් වෙච්ච මුදල අපි හොයාගත්තා. ඒක 12න් 7ක ප්‍රමාණයක් කියලා. ඉතින් 12න් 7ක ප්‍රමාණයක් මෙයාට ආහාර සහ ගෙවල් කුලී සඳහා වියදම් වුණා. හරි. ඊට පස්සේ මෙයාට අපි ඊළඟට හොයාගත්ත මේකෙදි කොච්චර වියදම් වෙනවද කියලා මෙයාගේ අමතර වියදම් සඳහා කොච්චරක් මෙයාට වියදම් වෙනවද කියන දේ. ඉතින් අමතර වියදම් සඳහා මෙයාට අමතරේට මෙයාට වියදම් වුණා අපි ඒක 12න් 7න් ඊට පස්සේ 12න් 12ක් කියලා යගේ මුළු වැටුප අරගෙන මුළු වැටුපෙන් 12න් 7ක් අඩු කරන්න කෙනෙක්ෙන් 12න් 7ක් අඩු කරලා 12න් 5ට උත්තරේ අරගෙන එතකොට ඉතිරි ප්‍රමාණය අන්න ඉතිරි 12න් 5න් ප්‍රමාණයෙන් 5න් 3ක් අපි අර විදියට සුළු කරලා එයාගේ අනෙකුත් වියදම් වලට 4න් 1ක ප්‍රමාණයක් ගියා කියලා අපි මුළු වැටුපෙන් 4න් 1ක ප්‍රමාණයක් ගියා කියලා අපි හොයාගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ කෙනාගේ දැන් අපෙන් ඊළඟට මේකේ ප්‍රශ්නය අහන්නේ මෙන්න මේ ඉහත වියදම් වලින් පසු ඉතිරි මුදල ඔහු බැංකුවේ තැන්පත් කරයි නම් බැංකුවේ තැන්පත් කළ මුදල වැටුපෙන් කවර භාගයක්ද? ඉතින් ඔන්න මෙයාට වියදම් වෙච්ච මුළු දේවල් තමයි මෙතන තියෙන්නේ. ඉතින් වියදම් වෙච්ච මුළු ප්‍රමාණයන් තමයි මෙතන තියෙන්නේ. මෙන්න මේ දෙකම එකතු කරාම තමයි මෙයාට මෙන්න මේ වැය වෙච්ච මෙයාට වියදම් වෙච්ච සියලුම දේ හම්බ වෙන. එතකොට 12න් 7ත් 4න් 1ත් කියන දේවල් එකතු කරන්න ඕනේ. ඉතින් මේකදී අපි එහෙනම් ගාන හදාගෙන යමු. මේ විදියට මුළු වියදම් ප්‍රමාණය බැලුවොතින් ගන්න තියෙන්නේ අපිට 12න් 7ක ප්‍රමාණයක් මෙයාට වියදම් වෙලා තියෙනවා ආහාර සහ නවාතැන්. එහෙම නැත්නම් ගෙවල් කුලිය සඳහා ඊට අමතරව වෙනත් වියදම් සඳහා 4න් 1ක් මෙයාට වැය වෙලා තියෙනවා. මේ දෙකටම පුදු හරය ගන්න අපි 12 කියලා. ඉතින් 12 පුදු හරයට අරගෙන අපි දැන් 12ට 12 ඒවා 1යි තියෙන්නේ. ඒකෙන් මේ 7 ගුණ කරන්න. එතකොට 7යි එකතු කිරීම 12ට 4 ඒවා තියෙනවා 3ක්. ඒ 3ෙන් මේ උඩ ඉන්න ලවය ගුණ කරන්න. එතකොට 3යි. එතකොට උත්තරේ හම්බ වෙන්නේ අපිට 12න් 10ක් විදියට. ඉතින් 12න් 10 අපිට තවදුරටත් සුළු කරගන්න පුළුවන්. 10ට 2 ඒවා 5යි 12ට 2 ඒවා 6යි. ඉතින් 6න් 5ක් විදියට මේක තවදුරටත් අපිට සුළු කරගන්න පුළුවන්. ඉතින් 6න් 5ක් කියලා මෙතනදී අපිට උත්තරේ හම්බ වෙන්නේ මෙන්න මේ කියන කෙනාට වැය වෙන මුළු වියදම් ප්‍රමාණය. ඉතින් මුළු වියදම් ප්‍රමාණය හම්බ වෙන්නේ 6න් 5යි. ඉතින් ඉතිරි කොටස තමයි මේ කෙනා බැංකුවේ තැන්පත් කරන්නේ. එහෙනම් අපි ඊළඟට බැංකුවේ තැන්පත් කරන කොටස ඒක හොයන්න. බැංකුවේ තැන්පත් කරන්නේ මුළු වියදම් ඔක්කොම ගිහිල්ලා ඉතුරු වෙන ප්‍රමාණය. ඒ කියන්නේ මෙන්න මෙයාට මුළු වියදම් වෙන ප්‍රමාණය 6න් 5යි. එහෙනම් අපි මේක එකෙන් අඩු කරන්න ඕනේ 6න් 5ක්. ඉතින් ඔයාලට මෙතනදී දැන් එකෙන් අඩු කරන්න ඕනේ කියලා මේකට 6 කියලා පොදු හරයක් අරගෙන එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මෙතනදී ගන්න පුළුවන් ඔබට 6න් 6. ඉතින් එක වෙනුවට ගන්න පුළුවන් 6න් 6 කියලා. ඉතින් මෙන්න මේ උදාහරණයක් විදියට ගත්තොතින් මෙතනදී මම ලියනවා 5න් 5 කියලා භාගයක්. ඉතින් 5න් 5 කියන භාගය ගත්තට පස්සේ ඒ කියන්නේ ඇත්තටම 5න් 5 කියන්නේ සම්පූර්ණ එකක් කියන දේ. ඉතින් 5ට 5 1යි 5ට 5 1යි උත්තරේ 1යි කියලා සුළු වෙන්නේ. ඉතින් මට ඕන වෙලාවක පුළුවන් 1 කියන සංඛ්‍යාව ඕනම විදියක භාගයක් විදියට දක්වන්න ඕන. 1 කියන එකේනා අපිට පුළුවන් 100න් 100 කිව්වත් මේ 100න් 100 කිව්වත් 1 කියන තමයි උත්තරේ විදියට හම්බ වෙන්නේ. ඉතින්
මෙතනදී පොදු හර ගන්න යන්න එපා. ඒක ඇත්තටම තේරුමක් නැහැ. මොකද නිකන් වෙලාව නාස්ති වෙන වැඩක් විතරයි. ඉතින් මේ විදියට පුළුවන් ඔබට මෙතනදී දැන් එක වෙනුවට දැන් මෙතන තියෙන 4 6 නිසා අපිට එක වෙනුවට පුළුවන් 6න් 6 කියලා ලියාගන්න. ඉතින් 6න් 6 අඩු කිරීම 6න් 5. ඉතින් 6න් 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 5ක් අඩු කරන දැන් 6 සමාන වෙලා තියෙන්නේ. ඉතින් 6න් 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 5ක් අඩු කරන 6න් 1ක් විදියට තමයි උත්තර හම් වෙන්නේ. එතකොට මේ 6න් කියලා උත්තරය හම් වෙන්නේ මෙන්න මේ කෙනා බැංකුවේ තැන්පත් කරන මුදල් ප්‍රමාණයට. හරි, ඊට පස්සේ මේකෙදි මේ බැංකුවේ තැන්පත් කළ මුදල් රුපියල් 6000ක් නම් ඔහුගේ මාසික වැටුප කොපමණද කියලා අහන්න. ඉතින් බැංකුවේ තැන්පත් කළ කොටස දීලා තියෙනවා. ඒ කියන්නේ අපි බැංකුවේ තැන්පත් කළ කොටස හොයාගත්ත 6න් 1යි කියලා. අන්නේ 6න් 1ට අදාළ ප්‍රමාණය දීලා තියෙනවා. ඒ ප්‍රමාණය දීලා අපෙන් දැන් මුළු ප්‍රමාණය අහනවා. හරි, දැන් මෙතන තියෙන්නේ යම් කිසි භාගයකට අදාළ ප්‍රමාණය දුන් විට ඊට අදාළ මුළු ප්‍රමාණය සෙවීමේ ගාණක්. ඉතින් මේකෙදි අපි කරන්නේ මෙන්න මේ අදාළ ප්‍රමාණය දීලා තියෙන භාගයේ පරස්පරයෙන් ගුණ කරන එක තමයි මේ වෙලාවේදී අපි කරන්නේ. ඉතින් හතරවෙනි කොටසේදී අපි මේකේ කරන්නේ මෙන්න මේකෙදි 6n එකකට අදාළ ප්‍රමාණය අපිට දීලා තියෙනවා. 6n එකකට අදාළ ප්‍රමාණය. ඉතින් 6n එකකට අදාළ ප්‍රමාණය අපිට දීලා තියෙනවා මෙහෙම රුපියල් 6000යි කියලා. ඉතින් අපිට පුළුවන් 6n එකක් කියන්නේ 6000ක් වෙනවා. ඉතින් මේකට අදාළ මුළු ප්‍රමාණය හොයාගන්න අපි කරන්න ඕන. මුළු ප්‍රමාණය හොයාගන්න, මුළු ප්‍රමාණය හොයාගන්න අපි මේකෙදි කරන්නේ මේක මෙන්න මේ 6000 දීලා තියෙන ප්‍රමාණය රුපියල් 6000 ගුණ කරන්න ඕනේ මෙන්න මේ දීලා තියෙන අදාළ භාගය 6n එක 6n එක කියන භාගයේ පරස්පරයට. ඉතින් පරස්පරය මොකද්ද? පරස්පරය කියන්නේ පරස්පරය කියන්නේ මේ භාගයේ උඩයට මාරු කරන එකට. දැන් 6n එක කියන භාගයේ හරය උඩටත් ලවය යටටත් විදියට හරය සහ ලවය මාරු කරනවා. ඉතින් අන්න ඒකට තමයි මෙන්න මේකේ පරස්පරය ගන්නවා කියන්නේ. ඉතින් 6n එකේ පරස්පරය ගත්තට පස්සේ 6 උඩට යනවා 1 යටට එනවා. ඉතින් 6 උඩ 1 යට. හරි, දැන් මේක ගුණ කරන්න 6000 ගුණ කරන්න 6n බෙදීම එක තිබ්බත් ඒක ගැටලුවක් නැහැ. මොකද වැඩක් නැහැ. මොකද එකෙන් බෙදුවත් ඒ ගානම තමයි හම්බ වෙන්නේ. ඉතින් 6000 ගුණ කරන්න 6n. ඉතින් 6 වරක් 6 36යි. මෙතන බිංදු 3ක් තියෙනවා. ඒ බිංදු 3 මේ විදියට ලියනවා. හරි, එතකොට මේකෙදි මුළු වැටුප තමයි මේ විදියට හම්බ වෙන්නේ. ඉතින් අපි ඒක ලියන මේ විදියට මුළු වැටුප මෙතනදී හම්බ වෙන රුපියල් 36000ක් කියලා. ඉතින් මුළු වැටුප ලියනකොට රුපියල් වලින් ලියන්න පුරුදු වෙන්න. මොකද ඒක ඒකකයක් දාන්න, ඒක අනිවාර්යයෙන්ම රුපියල් කියලා දාන්න.